කුඩු පානය කරනය ඒ හැම කෙනෙක් එක්කෝ මගේ සම්බන්ධකම පෞත්වගෙන යන වන් විදිරි සංස්ථාවෙන් මට දුන්නා මත්කඩු පැකටටය ගන්න මුදල්. ඒක බිවවාම මම රාලියෙක් වෙන. ඒ උත්සයිඉදර මන් මේම බියේගෙන් පල්ලට ියපගෙනනකට. අදි විදුල හන් දෑනක ම පෙල්ල පිච්ිල මරල ටන පදදිි පැදදියනවා නේ ඇන්ගේ ොයි වෙලාහර පොලසිය තියන වැඩි පාරක් මටත් පදින්ට පුළුව. අන්නුවට මහත්තය කියනන අප අපාටුමත් දෙන්නටී පනස්සය නයිනෙන් රෝල්ර් දෙක ්‍රෙනට බෝම්දයක්. ඒ ඔක්කුම අර අප සිගි කියා ඒ රූාණ ආතනෙට අනුර මේන්නඔයි බම්බ ගෙනච්චයිගෙන ගෑනුලගේ මන තර්ජනාවේ රටේ හිටපු ප්‍රධාන පෙළේ පාතාල නාකයන්ගේ. අර බලන්නනි අර ගනිකාව් වගේ කම්බෙන්න්න ගහිල්ල මෙයක් ලියල තියෙන දේවල්න පාතා ලෝක කිය සංස්ෘතිය. ජීත පලවෙනි වතාවට බන්ධනාාර බතේ රසබැලවා. වසන්තු ක්ුණ සුංගව මරන්න අපිට ෝඩර එකකදැ දීලා තියන්නේ අනරොත් මේ ලස්ට එක ඉවා. පාතාල් ලෝකය කිව් හාම අපි ටිකක් බයයින. සමනයෙන් පාතාල ලෝකය අපිට දකින්න ලැබෙන්නේ චිත්‍රපටිවල එහෙමත් නැත්තම් නවකතා වල. එහෙමත් නැත් අං පුවත් පත් වාර්තාාවල. අපේ රටේ පාතාල ලෝකය ගැන ජීවිතය ගැන කි සිද්දු බියක් නැතුව පත්තරවලට ලියපු පත්තර වාර්තාකරුවෙක්. මගේ මතකේ න මයි ස්ටරිවිත් ැලුම් මේ කතා බහින් අද මම ඔබත් එක් එකතු කරගන්නේ. අද අපේ රටේ ජීවත් නොවන ඒ අපූරු පත්තර වාර්තාකරවා. එෙමත් නැත් නම් නිර්මාණකරවා. නමින් අනුර හොරේෂස්. ඔබතුමයි තමත් මාදරයෙන් අයිබෝුවන් කියලා පිළිගන්නවා මමත් පිළිගන්නවා කැලුම් ෝ ඔබ ය චනල්ල එක තම මාතරින් පිළිගන්න ඔබෝ. අනුර හොරේෂස්. සාමාන්‍යෙන් මේ හොරේෂස් කියන වාසගම වැනි ප්‍රචලිත වාසගක් නමනි ඒකතය ඔබේ සම්පූර්ණ නම්? මගේ සම්පූර්ණ නම එ අනුර එ්පරිස් එක කියන්නේ. මාලගලගේ අනුර හොරේෂස්පේරිස්. හැබැයි මම පත්තරවලට ලියන්ඩ පටන්ගන්නකොට එදස් නම සය හැත්තා අට වගේ වගවානුවේ ඉඳලා මම නම පාවිච්චි කරේ එ අනුර එපරිස් කියලා. ඉතින් එහෙම ලියාගෙන එනකොට ඉරිදා කියන පුවත් පතක්. එක පලවනා කිතරි නිම ශාන්තගේ කතෘත්වෙන්. ඉති මම එතැන්ට ගිහිල්ල එතුමා හම්බවෙලා මට උදව් කරන්න කියලා ඊලීමක් කරා ම ලිපු ලියා ගතර භාරදීල යයා ඒ ලිපි බලලෙවෙරල්ලා කිව්වා ලිපිය හොඳයි නම හරිනෑ කියලා. ඊට පස්සේ යා මගින් හ්ුව ඔයාගේ සම්පූර්ණ නම්මොකක්ද කියලා. මම එතවට මගේ සම්පූර්ණ නම කිවවාමයා පොඩි තට්ටුවක් නල්ලට කරගෙන යා කිව්වා මේ තිීන්වාට ලස්සන නම. ඉස්රහ අන්ඩපුන ලස්සර නමක් මේ හැංගිල යෙනන අද ඉදල යා අනුර හොරේෂස් කියලා නමහය ඇතුර තිවිච්ච දෙයක් අයිලියට අරගෙන අලු තින් බෞතස්ම කළ අු තිම් බෞතිස්ම කළ. අනුර හොරේෂස් කියලා කිව්ව හම ඒ හොරේෂස් කියන කොටසේ ටි ගුප්තගතියක් නැත්තම් අමුත්තක් දැනවා. වාර්තාකරනය අනුර හොරේෂස් කිව ගමන්ටික් ොඩ්ඩක් ගැස් හිටන ගතියකුත්. ඒ කාල අපිට දැනන මොකද මේ පත්තර වාර්තාවල පලවෙන පුවත් තොඩතුරු පාතාල ලෝකය ගැන පාසේ ශිෂ්‍යයෝ නැත්තම් භිෂ්වවිද්‍යාල තරුණ යොවිදියට. අපි පුදුමාකාර උනන්දුවක් දැක්කුයි. අපිට මේ දේවල් ගැන දැනගන්න ඒකාල වගේ රූපවාහිනය එහෙම වැඩිපුර ප්‍රචලිත වෙලා තිබුණෙත් නෑ ගුවන් විදිලයේ ඔයවගේ දේවල් ප්‍රචාරයෝ නි න. ඉති. පත්තරේගින් එහෙමත් නැත්තම් පාතාල් ලෝක ගැන යම්කිසි විදිියක. අපි දැනගන්න තිවුණ නම් තිබුණේ දීම නානන්ද මත්තයගේ නකතාවකින් විදර ර. මෙහෙමින් දැති තමයි මේ නවකතාවලින් මනංකල්පිත ලෝකෙන් බැහැරට ගිහිල්ලා. අපේ ලංකාවේ එක්දාාශ නවසය අසූ ගණන්වල පැවතිච්ච සැබෑ පාතාල ලෝකේ නියම තතු ඔබ විසින් හෙළි කරන්නට පටන් ගත්තේ. මකද මේ පාතාල ලෝකේ ගැන ලියන්නට හිතුනේ. ඒක ලියන්නට හිතුනේ එද්දස් නොමයස. හයා අසූ හත වගේ වකවානුවේ කිසියම් බිහිසුණු සිදුවීමක් සිද්ධ වුණ කොම්පංමීදී ප්‍රදේශයේ. එතකොට කොම්පවීදී ප්‍රදේශේක සිද්ධ වුණාට පස්සේ අප ප්‍රධානකෘුවරයාට අවශ්‍යතාවයක් තිබුණා ඒ එදා ඒ බිහිසුුණු සිද්ධියට. පුද්ගල මරමුවට පත්වුණ එයාගේ උෘතතිය වඋුණේ මක්කු ජාවාර්ම. එතකොට මේ පුද්ගලයා බලන්න රට ඒවකට ට ප්‍රබල ඇමතිවරෙක් මහහාරාත්‍රිය. ල් අඩම ුත් රගය ෙදරට ගහිල්ලා තියෙන ඉතින් ඕක අපේ කතරුවරයට දැනගන්නට ලැබුණට පස්සේ ඔවු අප යැහෝවා ප්‍රසිද්ධිය අතතුරුමන් ලට විල්ල පසුදා උදැසන හමදයක් වෙලා තියෙනවා කෞදක ගැන හොලා ලියන් පුළුවන් කෙනෙක් ඉන්නවා අර කියලා හැබැ ඉතින් ඒ තිබිච්ච බිසු තාාවරණය හටියට කවරත් ඉදිරිපත් නේ නෑ මොකද එ වෙනකොට පත්්‍රර කලාවේද කීප දෙනෙක්ම ගාතනයට ලක්වී තිබුණා. නමුත් අහම්බෙන් ඇති ඉල්ලිීමමක්කුට මට ඒදේ ලියන්න රන්සිංග මහත්මයක් බලය පැවරුවා. ඇති ඊට පස්සේ තමයි ම ඒ සිදුවීම් හවාගෙන ගිය නමුත් පුදුමේ කියන්නේ මට අද වෙන තුරත් ඒ සිද්ිය ගැනවාතා කරන්න බැරිවුණනා මොකද ඒක හොයාගෙන යනකොට. අනිත් තවත් ඒක පිටිපස් ති පිච්ච දංවැලක පුරුක් වගේ මේ සිදුවීම් එකඉන්න එක ම මේ පොතේ ලියල තියන් දවල් එකන්න එක එකන්න එක එලියට එන්නට පටන් ගත්තා. විද්‍යෙ හාවට, ඇදු පදුර පඳදුරට එහම දෙදයක් තම යුණේ. එහම අභියෝගයක් බාර අරගෙන ඔබේ අනම පාතාල ලෝකේ මේ පාතාල් ලෝකේ ඇත්තටම බිස්සන බයම් කරහ. ඒ කාලේ බොම හොඳ තරුණයක් තරුණ බයසේ. අභියෝග භාරගන්නට කැමැත් තක් තියනවා. ඒ දවසල ඇත්තෙම අපේ ජීවිත පුවත්පත් කලාවේදිගේ ජීවිත සම්පූර්ණ අභියෝගයක් ඒකයන්නේ රටේ තිබිච්ච බිසුුණු වාතාවරණයක්ත් එක්ක පුවත්පත්වොලට මේ වගේ ආන්දෝලනාත්මක ලිපිලියන හැම කෙනෙක්ම හිටියේ කිසියම් තිගැස්මකින්. ඉතින් ඒ හැම කෙනෙට්ටම දැන්වන තිගැස් නොඩුව මටත් ලැබුණ. ඉතින් මේකේ හොඳ සිද්ධියත්තියනෝ ඔ මේ. ඔය කාලිඉති මත්කුඩු ව්‍යාපාරයේ මේ ලංකා පොඩ්ඩ කොඩ හිසෝදෝන. එතකොට ශ්‍රී ලංකා ගුවන්විදිලි සංස්ථාවට ඕන වන මත්කුඩු පානය කරන තරුණෙක්ව, ගුවන්වි සස්ථාවයේ මැදිරියයට ගෙනල්ලා ඒක ගැන වැඩසටහනක් කරන්න. ඒ මට මගින් ඇව්ු අනුර යිමදයක් කරන්න පුළුවන්දඔයාට හැබැයි කවදාවත් ගුවන් වී සංසාාව ඇතුලේ මැදිියයක් ඇතුලේ මත්කුඩුවු පාය කරලා නෑකවරත් දුම් ැසිකරටක්වත් බොන්නේ නැහැන. ඉතින් මගගේ ඇවවා ඒද කන්න පුළන්ද අපිට ඕන කරවා මේක සජීවී මේ පුද්ගලය ඒ තරන් අලුද්‍යයක් ඇතකොට. මේ තරුණයක් කොහොමද මත්කුඩු පානය කරන්නේ කියනවා. ඇලට බණඩ ඕනය කෙකව. මගුව හා මයික ෑස්ති කරන්න කියලා. මොරල් ට ල්ලට මගේ යිතින සම්බන්ධක එෙක්ක මත්කුඩු පානය කරන ය ඒ හැම කෙනෙක් එක්කෝ මගේ සම්බන්ධක පෞවත්වග යනවා මේ මගේ පොත්තුවලට ඕනගන්න ොරතුර ලබාගන්න ම පුද්ගලෙක්ව සම්බන්ධ කරගත්තා. එතකොට ගුවන් විදිරි සස්ථාවෙන් මට දුන්නා මත්කුඩු පැකට්ටේ ගන්න මුදල්. ඒ මුදල මත්කුඩු පැකට්ටේකෙද රුපියල් විස්සයියකයන් අදසාමන්්‍යෙන් මත්කුඩු පැට රුපියල් දහ දහත්මිතරවේවා රුපියල් විස්්සයි රපියල් විස්සාසයි. ල්ලව ප්‍රමාණ වෙලා එන හැ. ඉති ඊටපස්ේ ම කුඩු පැට්ටගේට ගන්ඩ කියලා කියි රුපල්ලිස් සද්දීල ඒ පුදගලවෙ එක් කරගෙන ගුවන් මි සංස්ථාවය වන්න මැරිී ඇතුුට ගිය. දැ ඔබ තුමාගේ දැන්ගේ වැඩ සටහන මේ වන කෙනෙක්ටින්නව මයික්‍ර ෆෝන්් එකත් දාලා මත් ඉන්නවා දැඟද ම කතා කරනවා අර බිස්තරකතනය කරන ත් මෙත්තක ප්‍රශ්න කරන අතරේ මෙයාටිකුව හොදයි දැන් ඔයා මේ වැඩේ කරල පෙන් අන්ඩ කියලා. ඉති මේක හරි අමුත්තාකිති විගුවන් ඒ ැන මෙහෙම කුඩුගාන කෙනෙක්ව ප්‍රසිද්ධ තැනකට ගෙනල්ලා ඒම කරලා නැහවිට කරන්න දන්න න අවසර දීල කොඩු ගන්නක් අවර දීලා. ඊට පස්සේ අරළමයා තරුණය ඊයම් බටේ ඕතල ඊට පස්සේ ඒකට ඇතිින් තවත් ජපේ ැ පඩිවිස්තර කියන්න හොඳ නෑ ඉති ඒ කලා ඒද කර එක හරි අපපුරුවට කරා දදුම් මරයා මදිරිියයක්ක් ඇතුලට අපි ඇතුන්ලෙන්න සපත්තු ගලුලානේ සති ගෙන යන්න බැ දෑ. ඇබැයි ඒ වැඩසටහන්න අපූරු සජීවීව ඒ වෙලාවේ සජීවිකන් සජී පටිගතකිරීමක්. ඒක ඒ විදිහයට ලස්සනට මේතිින් ිසු බව තුොටර ලමෙන් හවද මොකදම මේකින් හට තියන හැඟීම ප්‍රතිඵලය. ඉතිං යාට පයගින් බවත් ඇහවා දැඟවා මේක විතරද පානය කරන්න. එතුරෙකවා නෑ මම මේ විතරන්නේ බලන් මේ රට වෙච්ද හොේ ම අසු හතරසුප පහකා සිදධියක කියන්. මම කේජී පාවිච්චි කරනවාගේ එ මංගව එකට අපි හව මේකද කේජී ැ කේරල ගන්ජ. එතකොට කේරල ගජ ලංකාවට එට පටන්ගත් වකවානුව. මංහ එතකට මංහව දෑ ඒක බිවවා මොකදට මොකදක් පේනවට ොකද ලබුණු අදැකමක එතොට කිව්වා මම ඒ බි්වාම මම රාජලියෙක් වෙනවා. මම රාජලියෙක් වෙලා මෙහෙම ආකාස මෙම පියාමගේෙනන. ඉති ඉට පස්සෙ. ඉති එට පස්සේ එයාගනවා. එතකට මට පේනවා ලිඳක්ගාාව බෙල්ලයායක ලිදක්ගාව ලස්සන කාන්තාව කීප දෙනක් නානෝ. මට හිතනයි කාන්තාවන් ගාවට පියාම්බලයන්ද. දැම් ම මේම පියාම්බලයනවා. දැම් ම ඉන්න හරිම උසක ඒ උසඉදර මම වේගෙන් පල්ලයාට මියාභගනකට අදි විදල්දිි හන්් ෑනක ම පටිල පිච්චි මැල ටනෝද කේද වාචකය. ඒ ඒ කියන්නේ ඒ තරං දරුුවේ මත් ද්‍රව්වේ කියන එක. හොඳේ විදුලි රෑණක පැටල්ලා අලු වෙලා බිමට වැටවා කියලා යාම කියනවා. ඉති ඒ වගේ බිහිස්සුණු අත්දැකීම් ලබන භානක දෙයක්ත්තමයි මත්කුණු කියන්නේ. නමුත් පුදුනය කියන්නේ ඒකට තරුණන්න පරපුර ඇබැ වෙලා තියනවා මේ මනකල්පිත සිහින ලෝකවල ජීවත්තන්න. දැමගේ පොත්වොල කියන්නේඒ ඒ ප්‍රතිපාලය තමයි. රටේ මෙච්චර මේ බිසුුණු අපරාදවලට නොයකුද දෙවලට හෙත්තුවෙලා ්‍රවෘත ආර්ථිකයයක්ත්තෙක්ක හොඳද දෙේල්ලාව වගේම නරකදේවලු ඒ වගේම අපේ රටට අපේ ජනතාවට ලැබුණෑ වැ ප්‍රති විපාක තමයි මේ හ තවත් දවසක් අපූරු සිද්ධියක් වුණා එතකොට පාතා පාතාල ලෝකය සතුව ගිනියවි තියන විත්තිය මම ලියනවා නමුත් මාධ්‍යවලන්න මගේ මිත්‍ර සගයන්ට ඒක විසාාල පුතු හල මේක අනුර කියන විදිට ටී පනස්හය ඊට පසේ නයි නෙම් ව ඕහ මෙ තියනවද මේක ඇත්තත් දනුර කියන්නේ කියලා ලොකු ප්‍රශ්යකු නමිය ම ලියනදේවන්නේ. එතකොට එවකට තිබිච්චේ ප්‍රධාන පෙළේ ජාතික රූපාහනි නෙමේ තවත් ප්‍රධාන පෙළේ කාල ආරම්භ කරපු රූපහනි නාලිකාවකට ඕනුන ඒගොල්ලන්ට මේක සජීවී වැඩසටහනක් කරන්න. මගෙන් ඇහවා. න ලන් අ ියාවදත් එක් දෙතුන් දෙනෙක් මේ අපේ මැදිරියට ගේට කියලා. අියත් එක් එක්ක ඕ එමං කොමන්ගේන්න හැබැ මට වායාලගේ වානයක්ක වෝ නොමුගද නතම් පොලසි චෙක් කරල අල්ලගත්තොත් එේම ලොකු ප්‍රශ්නයක් ඊට පස්සේ ම මගේ සගයාටකිව්වා පාතාල් ලෝකෙ එතකොට ප්‍රධාන පෙළේ සකකරුවක් අත් අඩන් ගොඩ ගණඩ වරංතු ගන්නාවත් තියනවා. ඉතින් ම යාව හම්බෙලක්වා මට මේගේ වැනිස ටන්න්නක් තියෙනවා. බලග ැන් රතු යනවා පොලසිය අල්ලන් ඕන නුස්සේ මගේ ල් හම්බයන. හොඒඒක බිසු වදන මමුකොයි වෙලාහර පොලිය ය ඩිාරක් මත්වතින්ට පුළුව. ඇති නමුත් තින් දනර අරවා මොලින් ගවගේ තරුණ වයත් එක්ක තියන තර ජ උමා පුවත් උන්මාද. හොදේ ගවේෂන් මෙම හොයන්ට තියන උන්මාද. මං ගහිල කිවවා මිත්‍රයා. හමද තිෙනවා රූපහන් යායතන ඉට පුළලන් අන්නුර මහත්තය කියනන අපි අපාතුුමත් දෙන්න. ඒ තරම් විශවාසයිමාව එක දන්නවා බරින්තුකරුවෙක්නේ මගින් එහෙම යාට හිරියරයක් නැහැ කියලා දන්න. ඊට පස්සේ ඒ රූපහඩි නාලිකාවේ දෙපැත්ේ මාර ගහල තියන ඒ ගුල්න්ගේ ලාංචනත් එක් අපපු වානි ටීපනස්සය නෙන් රවල්වර් දෙක් ඊට පස්සේ ග්‍රනට් බෝම්යක් ඒ ඔක්කුම අර ෆ සිග කියා ඒ රූපාණී ආතනයට එතකොට එතන සික්‍රටිකට කියලා තිබන වාන චෙක්කරන්න ඇතු ඇතුොට දාන්ඩ කියලා. එතකොට එතකොට හිටපු ඉහළම පෙළේ එයා දැ ජීවතුන් අතර නැහැ. එතුකට ඇයිඒයාගේ දෙවනිියයයි ඒ දෙන්නම ස්රාටඇල්ල අපේ වානේ ඇතුළට අරගත්තා. අරගෙන දැන් අපිිය ැදිරට ගෙනනිච්ා හොදේ දැන් ඒ ගොල්ලන්ට ඕන කරනවා දැන් මමක්කරග නාපු ප්‍රධාන පුද්ගලයක් එක්ක මේ අවියෞ්ධ කියයලා මේ සාකච්ඡා වාරම්භ කරන්න ැ. බල්ලා දගල වාඩුනම් වාඩියවෙල දැම් වැඩ සටහන පටන් ගන්න මේ විදිට කැමරලෑස්තිකල් යි් හල ඔක්ොමති කියල වැඩේ පටන් ගත්තා පටන් අරගෙන ටකක්වෙලා ඇනකොට මකිව්වා පොඩ්ඩන්න අවත් අන්ඩ කියලා ඉටවසමම මගේ තකාප පානිත් එක්නාගින් ඇහවා දැන්වා සෑමට පත්්‍යෙනද මේක ගැන කියලා. ඒකන්නේ එයා නමේ ඉතන වාඩිෙර අපි. ඒ සකරවා නම තන වාඩි කෙරෙව්ේ. මොකද යාට සකයත් තිබුණ මේකත් මොකක්හරේ. ත මේ කරන් හදන්ගේ උපර පර වැට්ටියදදක. ඒ නිසා අඩමියක් දැම් ඇතටය ගෝලේ දාල තමයි කතාවපට ගත්තේ. පස් සිතිට තවරුණන වැඩේ හරියට යනවාගේ ට පස් රය හක් කරල මොව ඇතැට අපි අරගත්ත අරගෙන තමයි ඒසාකච්චාව ගෙනනිච්චේ අදරත් මේ පවගගේ දවසත්ේ ප්‍රධානෙලේ නි දෙවන මට කතා කලෙක අනුර මතකද ස්ටූලියක ඇතුළලට මේ විදිටවා ගෙන දැන් කෙර නෑන ව ය තු විශ්මිත ද වා . ්‍රසසාගරමම ඇතකත්. ඔබ මේ වගේ බොහොම අපල් අපූරු තොරතුරු අපූරු කතා දෙවෙයින පත්තරයට ලියනවා. මේ ලියනකොට ඔබ වටා ප්‍රේක්ෂකය එකතු වෙනවා. මම ගිය බොහොම කෙලින් ගමනත් ඒ කෙලින් ගමනක්යැන් පිරිසිඳු ගමන හේතුව තමයි දැන් ඇත්තවසෙන්ම මේ තාල ලෝකය කියලා කියනකොට ඒ මමද හැඳුන්න්නේ එක එක්තර සංස්කෘතියක් ම ඒ කිසි කෙනෙට මම චෝදනා කරන්නේ නෑ. මොකද ඒ සංස්කෘතිය ඇතුලේ බිහිවන්න? ත මේ අපි සස්ෘතිය නති කරන්නන්නේඒ සංස්කෘතිය නැතිකරන්න නැතුව මේ පුද්ගලයන්ව නැන් පුද්ගලයන්ගෙන් මේ ඉවත් කරන්න ැහකින දන්න තමයි ම ොදේ සංස්ෘූති හයක්ක් වෙන්න්නවන ඇතින් ොහොමරි ම කල්ලි එකකාට විරුද්ධයි. නමුත් මමේ හැම කල්ලියකම නායකෙක් මං කතා කරකොට ඒගොල්ලො දන්නවා මේ විස්තර මේ විස්තරම යාර්ගෙන විල්ලතින්න මෙතන. ො ම හිසාාවක් කරක් යුතුරු කරන්න මොක ඒගොල දන්න ම තෙරුතුර කොතු කරන්න පුවත්තකට නිසක් ඒ ගහිල්ල රහස් පොලිසිටවත් නත් බද්්‍යන්සකටවත් නැත්තම් වෙනත් මේ ආරක්ෂකන්සකටවත් දෙන්න නෙමෙයි කියලා. ඒ වගේම මම ඕවල හිටපු කීප දෙනෙක්වම අද යහපත් සමාජයට ගැනල්ලලා ඒගොල්ලො තාමත්ම හොඳ තමත් හොද ලස්සන ජීත ගතරන දවුත්ෙක් විදේශරටවල්ල ම එකොල්ල තාා කරන ොද ඒ ගොල්ලව. විනාශ කරන්න ගොළොන්ම නැති කරන්න රට්ටේ ආරක්ෂකන්ස මේ වගේ මෙහවුන්දාල කටයුතු කරනෝට මට කතා කරලා මම හිට පස්සේ ගොල්ංම අව්‍යාවදත් එක්කම ගිහින් මම් බාරධී තියන ඒකට මගේ එතුමගේ නම කියන්න ඒකට හිටපු කොල්ඹ ප්‍රේශ බාර ේස්ට නියෝජ පොලිස්පති සිරසේන හහිරත්මාත්මයට ගුද මගේ කතාාව හවරු ෙන්ඩෝනනි ම කියන කතා කොට තාම පොලි ද තාමහද පොලින දර්ම එතුමට බාරදීල අව්‍යවදත්තෙකමයටට කරද කන්නව මේය හොඳ සමාජරෙන්න්ඩයි මේ හදැන්න මටක අවවන්්‍ර අපිට මේ ගොල් ඔක්කම අවද භාරදීලා මේ ගොල්න් නඩතියනවන වලට පෙනි හිටලා පැින් නැතුව දන්වාමක් ලැබෙනවන ඒදනුව දල නිදහසයන්නේ ගොල්ලන්ට කියයි. පයි තැන්ටම මේ නුගේ ගොඩ තියන අපරාදන්සට ගිහිල්ල සිදයේ හෙරත් මාත් මයට මේ ගල්න්වන් අවදත්ක බාරදු. අද ඒ ගොල්ලෝ එගොල්ලගේ දරුවුණුත් එක්ක ඉතාමත්ම සැවත් සුන්දර ජීත ගත කරනවා. ඉති මම පොත් ලියනව වගේ මම ගොඩක් සතුටු වෙනවා මොකොද අංසක ජීවිත ගන්නාවක් මට ඒ වගේම බේරගණ්ඩ පුළුවන් වන නිසා මේ කහර. ඒ වගේම ලංකාව හිටපු ඉතාමත්ම ඉහල පෙලේ ව්‍යාපාරිකයෝ. කීපතනෙක්ගම මට ජීවිත බේරගණ්ඩ පුළන් වුණ මේ ගොල්ලන්ගේ මොකද ව ව්‍යාපාරිකකිකි ඉල්ලීමට. පුද්ගලයාව ගාතනය කරන්න ඉන්නකොට ඒක මටදැන කන්න මටඇවිල්ල කියලා ම හිට පස්සේ ඒ අශ්‍ය පුද්දල හම්බෙලා මක නතරගරලතිවා වැඩ කරන්න ෙවා මෙමනුසැයට ඉද දෙදන්න කියලා. ඒ ගොල්ලොත් මට කතා කරන්න ගොල් තොතින් ජීවත්ෙනවා.ඇද ඇත්තේම මගේ මේ කතාමාලා ඇතුළේ පාටකෑන්ට ප්‍රේක්ෂකයන්ට චිත්‍රවටහර ඒ පනිවිඩේ දෙනවා වගේ ම අනිත් පැත්තෙන් මගේ මම හිතන මානුෂීය වටිනාකම් කියලා මානුෂයවර මේවරක් කියලා ම ගේ දරුත් කැුම් කරලා තියෙන. මේ ලිී විවෙහින පත්තරේ පලවෙන කොට උබට මරණ තර්ජනයන වනන්නේේ ඔවු කාගෙන්ද මේ මරණ තර්චනය. ඔය මනතර්ජන ාවේ එ වකට හිටපු රජයේ ප්‍රධානම පෙළි දේශපාලක් ඥන්ට මෙහවර කරපු රට හිටපු ප්‍රධාන පෙළි පාතාල නා කියන්ගේ හැබැයි පුදුමේ කියන්නේ කැලුම් අන්නේ එක තමයි දිත්්ත දම්ම වේදනය කර්මය කියලා කියන්නේ මාව නැති කරන් මාව ගාතනය කරන්න ඉට්ටපු ඒ පුද්ගලේ ප්‍රධාන පෙළේ පුද්ගලේ දේශපානනය අදේශපාන තවය ට අනිත් පතර කැරගුණට පස පොලි සත්තරගට පත්වෙනවා. ඔුට තාත්ම තදින් පහරදීලා රාගම රෝහලේ ඇඳක්කඩ ඉන්නකොට යා අවසාන ඉල්ලිමනේ ගේ ඥාති පුතරෙට්ට කියලා යට කියලා මාව යාගේ අත්ලඟට ගෙනන් ගෙන්න්න නට කියලා. ඉති මම ගිය එල්ලිීමට මම එතැට ගිය ගියම් මගේ අධ්‍ය කල්ලගෙන ෑණඩුව. එ අත්. තා තිමුණ ගේ අත්තුවලට ්‍රේස් ල රත්තරම් බ්‍රේස් ලෙඩ්දාාලා ම අනොට තිබුණ අත්දකම දෙ පැත්තරල්ල මාංචු දාලා. ඇස්සුලින් කඳුළු වැක් කෙරනවා. ගේ අත ම ලංකරෙන් ම එක අතාක් කල්ලගත්තතා මනන්ඩක වවාමට අනු මහත්තය මට සමමාවැඩ කියල. මංකුවට මගේට සමාදන ච්චරම ප්‍රස්් ් මමද මමවත් එක අමනාපිගිහිටි නෑන. වගේ තිබුණ මාත්ත එෙක්ක යම්කි මානසික ගැටුමක් ඉති. මත්තර කාර නමුත් ඉතින් වාාව නැති කරන්් මේ උත්සා කර නමුත් අදයායක දුක්වෙනවා මගේ කිසිම තරාන්නනෑගෙලා මංකවවා සනීපවෙලා එන්නකො එලියට ඉතින් සනීපවෙලා එල්ලියටාව නමුත් වැඩිදුරක් යන්නා මුන්න ෑව ගාතනය කළා අවිගත්තවාම නැසන්න සි මේ කෘතිය තමයි සිරිසුමන ගොඩගේ මහත්මය පල කළේ එල් ලිපි පෙළ ඇසුරන්න ගිනි අපිසාහ ගිනි කෙලෙ? ඒ දති ඕ ගිනියා සාහ ගනිි කෙලි තමයි මේ මගේ පෘතිය ඒක ඉස්සල්ලම පුවත්පතේ පලවුණේ පාතාල්ලෝකින් බිදක් කියල. ඉරිද දිබයින සංග්‍රහය. ඒ පලවනාට පස්සෙ ඉතාමත්ම ජනප්‍රිය වනාා පාඨකයන් අතරේ පත්තරයට විශාල අල්වියක්කාව ඉහල ඉල්ලුමක් කාව පුවත් පතට. ඒ නිසාමතර නිි දගත් පිකු හිට දගත්ත පිසකුත් හිටිය ම එක ක පපදනෙට දිරිපත් කරා මේක මුුද්‍රරණය කරමන් කියලා නමුත් රට ඇතිවිිච් වාතාවරණය වඋඩ. ස අබය වනාටයාකක කරන්න හ සිරසුමන ගොඩගේ මහත්මයා ඒ පොත මුද්‍රණය කලා විතරන්නේඒ සතියක් ඇතුළත පිටපත් දහි පලිවෙනි පිටවද හා ලැබි උනාම සතියක් ඇතුළත ගොඩගේ මහත්මය මට අඩගාලෙකවා අනුර මේ පලේස්ික ඔක්කු මාර්ගෙ නොවාද මේක ගහනක හොඳර බිකිණන්න පොතක්මක යනවා වාට මේක ඉස්්‍රහට යන්න්න පුලන් මේ පොත කරන්න එක. මට හිතා ගන්නඩ බැරෝගයා යකන්නේ. ඉහල ආදාමක් ලබාගන්න පුළුවන්. ගති ඒ ලියපු එක්කනට දෙනක ඒ මනුස්සකමඉන් හරි වටනය ගොඩගේ මහත්මයක නැත එතුමට තිබුණ ඇති ම ට පස මුදර දහ දොහ දිගටම ගැහවා. ඒටක ගොඩගේ මහත්තර කරන්න තිබුණ නේ නමුත් හරි හොඳ මිනිස් වටින මිනිස්සු. මේ කෘතිය ඇසුරින් උදේකාන්ත වදසරී මහත්මයක් බොම අපූරු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා ගිනිා විසා ගිනි කෙලි මේ චිත්‍රපටිය ඒ කාලෙ ලංකාව හොල්ලනවා. ඒ ඒක තියෙනවා රසමුසතු සිදධියා මම මේ උදේකකාන්තත්ක් උදේකාාන්ත වර්ණ සූයයේ තකොට උදේගකාන්ත වර්ණසූරගේ පලවෙනි චිත්‍රපට ප්‍රදර්ශනය වෙනවා මහමෙර උසට එතකොට ඒ අතර තමයි මගේ මේ පොත දොරට වැඩලා උදේකාන් තැවිල්ල මට එදා කතා කරලා උදේකාාන්ත අපේ දිවන කන්තූරුව බිදුලති ලොකු අඹගායට හිඳගෙන එදාතම උදේකාන්ත ජීත පලිවනට දකින්නේ. උදේකාන්ත මට කියනව අනුර මං කැමතිීමයින් චිත්‍රපටයක් කරන්න ගේ පලිනික දැම්ප්‍ර දර්සර වෙනවා මාවරරුසට මේක මට කරන්න මුුණත් ඒක මං හරියාසය වගේ මේ කතා පෙලට කරන්නිය. මංකෝ කන්න උදේ කරන්න කියලා. මං උදේට ඒ අවසරේ ඒවෙලාමු දුන්නා ඊට පසමන් නිතරම රූපහණනි සස්ථාවට යනවා ඇතන ඉන්නමගේ මිතරැන් අ හම්බෙන්න්න. මේ කෞද අතුළ රන්සිරී ලා ඔ අතුරන්දගේ හොඳ මිත්‍රෙක් එකතවට හඬ දෙ කැවිීමන්ේ ටයිටස් තොටවත්ත මහත්තයාගේ දෙවැනිිය. දෙවනිය. යි හත්්‍යවමට හම්බෝයන හොේ ටයිමහත්තය මයි තුලයි අපකට කැන්ටිින්ගේ ප්ලේන්ටි හෙම බොනොකොට අතුලකවා ටයිමහත්්‍යයට ටයිමත්‍ය අදු හෝේෂක් පොත ගි විසාගි කෙලි පිට වෙලා තියෙන අපි චිත්‍රපටයක් කරමගේ. ටයි හත්තයා ඒ වෙනකවා මරු මත්වය කතාව කියන අන්ුර මේමයි. පලවෙනි ෂොට්ටක මෙෙම මෙහම තියනවාච කරම්බෝඩ් ඉත්තු ටික මෙහෙම තියෙනවා හොඳේ ගාමිනිි ෆොන්ස එකක මෙහම තියලෙවෙල්ල ටක් ගාලයකට දහන. අපි කරම චන්ඩි අදක ගිියා නිසා ගනි කෙලි කියලා හොඳ ටයිමහත්තය ව අසුල්ට රන්සේලා සාක්්‍ය හොඳ මංකව ටයිමහත්තය මම මේ වනකොට උදේකාන්තවරණ සූරයට මේක දෙන්න පුොරුන්දු වෙලා තියෙන්නේ. හොඳ ලමෙ ඇයට දෙන්න කරන්න. කිය ටයිමහත්තය කිවා උදේගන්තර ඕක කිවවා උදේකාන්තකවා අයු අයි අනුර ෑ එහම කරේ හොඳේ තයිම මහත්තය කියන්න මට වඩ කොච්චත දක්සේද. ම මට පොරන්දත්දදුන්න වචන නම් වචන වචනම් වචන. මෙහෙම කියල තමයි මේ ගිනිිය විසාහ ගිනි කෙලි නිෂ්පාදනය වනේ. ඒ වගේ දන්නමසය අනුවට උදේකාන්තේ චිත්‍රපටේ ඉතාමත්ම ලස්සනට නිර්මාණය කරලා ඉදිරිපත් කර අදරත් මිනිස්සු එක හරි ආසයි. මම මේ අවුරුදු විසි හයක්. තිස්සේ උදේකන්තෙනනතුර ලාගෙන හිටිය ගිනියාමි දෙක කරන්න මට ඒට එස්සල්ල මේ අවරුදු විසිහය නිෂ්පාදකරු අධ්‍යක්ෂකර පැලක්. කතාතර අපි ව දෙක කරමුන් කියලා. නමුත් උදේගාන්තවරන්න සූරිය ස අන්්‍රෝ හෝරේෂස් කියන සන්නාමය ජනගත වෙලා තියෙන්නේ. එතැන්ට අන්රෝ හෝරේෂස්සා පීටල් කරකල් දේර ඇවිල්ල වැඩක්නෑ. ඒ ඒ නන්දකේ තියනෙනනි සිනමාව පැත්තේ විශල මිනිසුන් බලාපොරොත්තු වලාපෘත්තුවත්තියවා විශ්වාසයයක් තියෙනවා ඒක නේේ සදන් ජනගත වෙලා තියෙන්නේ අම යසකි නේටය. ඉවසීම සැනසීමට හේතුවේ කියලා මේ දස ශිුටිින් යනය අපි ඒ ගැන කතා කරනවා. ඊට කලින් කතා කරන්නට ඕන එක් දස්නවස අනුන් හතරවර්ශයේදී ඔබ දෙවන පත්තරයෙන් අයින් වෙනවා. අයින් වෙලා අලුත්පත්තරේකට යන යන මේ නැවතත් ලාංකී ප්‍රේක්ෂකයින් බොහොම ආදරයෙන් වැළඳ ගත්ත එවකට තිබුණ පුවත් පතක් ලක්බම ලක්බම. ඒකටත් ප්‍රධාන හේතුවත්තියනවා මොකක්ද හේතුව. ය පත්තරේ ප්‍රධාන කතුරු හැටියට හි පත්තුරන්නේ පතුවනේ ගැනයා තමයි බඳුල පත්මකාර මහත්මය බඳුල පත්මකාර මහත්මය කියන්නේ මේ බෝ දෙනා හඳුන්නු මල් පත්තරකාරයෙක් කියලා මංකන් මල් පත්තරකාරෙක්නෙමේ ඔහු විසිතුරු පුවත්පත් කලාවේදී. හොඳේ පුවත්පත් කලාවේදීින් මායඇතුළු දහ දෙනෙක් දත්වොත් හෙම හොඳේ ඒ දහ දෙනාගේ නම දෙනෙක්න විල්ලදි මන පත්තර වලින්. අපි ලියව් අයි පත්තරවට අපි බන්දුල ගැනල්වෙල් අපි පන්න රදුන්න මෙ මලියන්ඩමල්ලි මලියන්ඩමල්ලිය බඳදුල පත්මපුමාරගේ ඇඟඇතුලේ අමුතුම සත්වෙෙක් ජීවත් වුණ. මල් පත්තර කලාව කියල දැක්කේ ඒ කරන්න නිර්මාණවලින්න්නේ නමුත් එඒ තුළේ තිබුණ මේ රට දේශපාන සංස්කෘතිය ආර්ථික සංස්කෘතිය ආගම දහම වගේ දේවල් ගැන විශාල හැඟීමක්. හොඳේ එයට අවශ්‍යතාවයක් තිබුණා හොඳ. ත් ජාක පුවත් පතක් ආරම්භ කරන්නට. එතකොට එයා ඉස්සල්ලම කතා කරේ දිවයින පත්තරෙන් මට අනර එන්න විල්ලාම හම්බෙෙන්න්න එක පත්ස්සේ මගේ කියයාම බඳදුලික අන්ුම මේ වගේ දෙයක් කරඩයි බලාපොරත්තුවවෙන්නේ ඔය කැමති දෙන්නන්නේ මංකුව කැමති බන්දුවය කැමති මංකුව ඇවිතරන්න මේ මම දිවයින පත්තරෙන් නම් දරාපු තවත් පුද්ගලයෝ හතර දෙන යට හරි ආසරතුම. අට හරි ආසසිතන ති ම ඒවගේම. නන්දරාපු ජනාමාද්‍යවේදින් පුවත්පත් කලාවේදී හතර දෙනකුත් එෙක්ක මම ගියා ලක්බීමට එතකොට තවත් ඇබිල්ල හිටිය සමන් වගාරච්චි මිහාල් පිරි ශ්‍රාවේ වගේ දක්ෂ පිරිසක් දක්ෂ පුවත්පත් කලාවේදී පිරිසක් එකතු කරන බඳුල පත්මකුමාර හාදදපු නිර්මාණය කරපු ඒ පුවත්පත වෙළඳ පොලට ආවාම අලබි කුටිවලින් ඒ පත්තරේ දුන්නේ අලවිරේ මේ පත්තරේ ගන්නවනම් විතරයි මේක දෙන්නේ කියලා ල පල්ලම ඔ ිගෙන් නැති සමහර පුවත්පත් තියනවන එම ඒ මේෝකර නවන මති අලබී අඩුවෙන් කරන පුවත්පතක් ගන්නවනන් ලක්මිමත් දෙන්නම් කියලා. ඉතින් ඒ විදියට ඒ පුවත්පත පලවෙනි මුද්‍රණයම පළවෙන් මුද්‍රණය මංහිතන ලක්ෂ දෙක මුද්‍රණය කරා දක්ස දෙක දවස් දෙකගේ රයි ඉතින් අන්න ඒ වගේ ඉතින් අපි ලක්මේ පුවත්පත ඉදිරියට පවත්තන්ගේ. ලක්තිම පුවත්පත ඔහොම ආරම්භ කරලා ඔබ නිකංඉින් දෙන දෙවෙන පත්තරය කරාතක් වඩාව වැඩියෙන්. ආන්දෝල් නාත්මක සිදුවීම් වාර්තා කරණයට පෙළබෙනවා ඒන්නේ මට ඇත්වසෙන්ම දැන්ඟ ගවේශනාත්මක පුවත්පත් කලාව කියන්නේ හරි සුන්දර දෙයක් දැ මම පුවත්පත්වල දිනපතා පලවන පුවත්පත්වල පුංචි ප්‍රෝත්ති තියෙනවා. පොඩි පෝති මේ පොඩි ප්‍රෝතියක් හැටිට පලවුනාට කොහරි මුල්ලක කොහරි මුල්ලක මේක පලවනාට මේ හැතුලේ මහත් ගැමරූ විශහල කතන්දර ඇත්තියෙන ම තන්ද වාහ න ඇතැ බන්ඳුල පත්මක ර ට විල් සහ යක්ද න ොක්ද යදන් කරන්න මුදල් ටදන ඉට පස වාහනයක් දන ිය දුරද න ැමර ශිල්පිය දන. ට යෙ හිල්ල දව කත් වන හරිකමන්න ඇත පලත්තුවට ගහිල්ලේ විස්තර යන්න ම වාට කියන්න වයි විස්තර ගඩාත්තියන ංචි උදහරයක් කියන්නක කොළඹ මරදාාන බිච්ච දේශප රැස්වීමකති බෝම් ්‍යයක්්පු පරන. මන ු කළබල <ge> රටේ. පුරලලා වෙල්ල දේපාලඥන් කීප දෙනෙක්ම මරමුවට පත් වෙනවා. එට පස්සේ පොලිසිේ පරිීක්ෂණ ආරම්භ කරනවා පරික්ෂණ අරම්භ කරලා මේ බෝම්භ මරාගෙන් මැරන්න බෝම්භය ගෙනවායයි කියන සැක කරන. ඒ මරණකාරියගේ හිස හොයාගන්න මර්දාානි ස්ටේෂන් එක වහළල කුඩ දිබිලා. හොඳේ ඒ අරගෙන ඒ පින්තූරු අරගෙන, ත් පත් වොල පල කරනවා මේ මේ තැත්තිය ක කොහෙදේ හිටියේ කවද්ේ ගන විස්තර දන්නේ මුදල ුද්දාල මෙචර තැයක් දන කියලා ඕහමදානු. හොදේ ඔයා අතරේ ට මගේ තියන සම්බන්ධතාවවඩ මට එවා නුවරේලියෙන් දුරගතන ඇමතුමක් ඔය කියන තැනැත්තිය හම්බෙන්ඩෝන්නම් ඔබතුමා එන්ඩ මෙහහි කියලා ම ඒවිලායින් වාහනයක් දාගෙන මං නුවරේල්ියට යනවා. නුවරේලට් ගියාම මාවේ තැනට එක්කරගෙන ගිය රේල් පාර අයින. දැල් වැටට හේත්තු කරලා පරාල හිතවල පොඩි පරාලි හිටවල ඉටිකොල දාලා හදාගත්ත පුංචි ගයක් කියට බෑනයකට ඒගේ තුළේ ගෑනුලමයකුයි අම්මගෙනකුයි තාත්තකයෙන්කු තව පොඩි මල්ලිගෙනෙු ඉන්න. අර නුස්්‍යය පෙන්වවාමවෙක්මට කපන් විටේ දුන්නේ නුවරෙලි හළපෙලේ නිලධාර්ණයක්. අනුර මේන්න ඔයි බූම්බේ හොල්ු ගෙනනිච්චයිගෙන ගෑනුලමේ ල මේ පොත්තු වලින් මොතරම් අපරාජද්ධය කරන්නගල මේ පොලීසිය ක ස ත නි කර රුවන් ජතුන් අත ති ො කිය මති ඩ ට ඩ් ගේ මට ක්කෝො පෙන් ම ලාමගේ චායරප ගන්නගේ යාලගේ ක්කොම පින්තුරු අරගෙන ඊට පසේලම්ගේ අඩන්ටි කාඩ්ිගෙ පින්තුර රග. ඒලාම මේ ගතර බන්දුල මට ප ිය කර සල්ිය ුත් කොටසක්ේ දරට දීල. අපි කොළ ැවිල්ලේ ලිිය සම්පූර් පිටුවු පලකර. ඒලම ඇත නිදහස්ස වන කරපු අකුතය වැ. මාධ්‍යර පොලිසින එක දෙන්නේ මධ්‍යය කරන්නේ යුතුකමක් ඉස්්ට කරනවා යිකන්නේ මේ සකකාරය සවාගන් උදගරන නොසෙල කිලිමත්ක්කමද නැත්තන් ොතර ව සහ කිරීම. නොසල කලිමත්කම. ඒන්නේ ඒගොල් උල්දැග මේ ඔ හිස්ස හොයාගත්තගම ඒගොල්ු තීරය කරනවා මේ හිසායිත හාවලට කිය මරණකරට කියලා. නමුත් ඒ හිස එතන්ට ඇවිල්ල හිට මේ රැස්ව ලන්ඩ ඇවිල්ල හටපුූ මේ කැනෙක් ගෙන හොඳේ. ඒ තන්ට රස්සි ලන්ඩල් බෝම්ිපුරගත් මේ කාන්තාවගේ හිස. නොත් ඒ හිස අර්ලාමය හිස කියල වෙල්ලා හොයනොකොටම කොහද ඉන්න කියල ඉඳමන්ද නම් විස්තරදාලා ඒ විශල අපරාජයන්නේ යන්නේ කොහෙද මල්ලෝල්ොහ මල්ලපොල් ඔොබ මේ ලක්මිම පුවත්පතට නිර්මාණය කර පුනැත්තාන් ලක්මිම පුවත්පතට සපයපු ලිපි ඇසුරු කරගෙන? ඒටි දෙබස් ලියල චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා. සුඳුරු දඩබිම කියලා. මේක ලේසි කාරයයක් නෙමේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා අය කියනෙක්. මොකද මේ චිත්‍රපට අධ්‍යක්ෂණ කාරයයට යොමුුවන්න හිත දුන්න. ඒක කතාවත් හරි අපූරදයක් ඒකන්නේ කාත කාන්තාවක් විසින් රටේ රටේර. ආණ්ඩුව රජය සහ ඉහල්ලම පෙේ රජ්‍ය නිරධාරින් අදන්නන ඇඳදිල්ලක්ම මේගෙන් පෙන්න්නන්නේ. ඒ තරං සූර වීර විදියට සරීර විදිහ කාන්තාව රජක් අන්දනවා ආණ්ඩුව අන්දනවා ඉටවාසේ ඉහම් පෙලේ පොලිසිය යුදහමුද ඉහළම නිියධාරින් අන්දනවා. ඉතින් මේ කතාවේ තිරපෙටපත මම ලිව්වා ලිව්වාහම මට නිෂ්පාදක මහත් මේ කතාගල්ල කිවවා අපි මේ කරමු කියලා සමන් සමර වික්‍රම. සමන්කිවා මේ අයියේ අපි මේ චිත්‍රපටය කරමුන් කියලා. එති ඊට පස්සේ තවත් පීවරක් ඉදිරියට තබන්නට තියෙන ආසාව නිසා මමේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර. ඒක ඉතාමත්ම සුදුරු චිත්‍රපට සොදුරු දඩීම. සොඳුරු දඩබීම සොඳරු නිර්මාණය. මෙන් අනතුරුව හොබ තවත් කලානිර්මාණ රැසකටම දායකත්වය සපේ උදයකාන්තගේ. මට ඉඩ ලබෙන පරිදිේවල රඟපෑවා ඕකේ තියෙන්නේ වේදිකානාට්‍යවල් වලත් මම රඟපෑාව මේ මිතියන කාරය බහුලත්ත් අතරම හැබැ ඒකෙ තියෙන අසුන්දරමදේ තමයි එදා නමසය අසූතුන අවුරුද්දේ ඔය දිවයින පුවත්පත පටන්ගත්තා හම මම යනවා මේ අපේ කලාපිටුවට නල්වෙක් ප ඉින්ටිය් කරන්න ඔය ජයසේකරපෝන්සු ගෙන ශිල්පියාව. ය හිටිය එතකොට කලපලවා ජයසයකර අපෝන්සුවගේ හිල්ල සාකච්චා කරලා ම එල්ියට එන කොට අපුංසු ගේනවා අනුර මගේ නාට්‍යයක් තියනවා අපි පුරද ුව ම ඇන්නෙ ොටි කියන ලිිය පත් ර න් ස්සල් ජයසක පුංසු ම නල් ක්රන ගේ පසල් ට. පසල් නාටේ න සමනල්ලු. රඟප අන්නේ මමයි නිමල්යටටි වැැල්ලයි අවන්ති අපන්සේ. ලංකාව වටේ ප යනවා ළු ලංකාව වටේම යනවා සමනල්ල අරගෙන පුද්දුම්ම ආසාාවක් ළමයින්ග තියෙන්ද ඒ නාට්‍යේ අපි පෑයක කාලයක් නාට්‍යේ ේදිකාව රඟදක් නවා. කියනවට දැන් අපි යනකොට මේ කොහෙද අපිේතුො අම්පාර අම්පාරේ වැදි ගම්මානවල පවා පිිහිල්ල පෙන්වා. ඒ මිනිස්සු පැටෝල් මැක් එක පත්තු කරගෙන මෙහෙම ගහගේක ගැටගාල යට කොඩි බංකු පේලියන් ලෑලියලින් හදල ඔක්කොම ඉතින් ඉන්නවා වාඩියලා ලමයි නුයි අවැජ ආදිිවාසි ජනතාවයි වාඩියලයින්න අපි මේ නාටේ රඟ දක්වනවා. අපි ඒ පාසල් නාට්‍යේ පෙන්වන අපිටඉතින් කටල දෙෙනවා යනකොට පැණි දොඩ. ඒ වාද කන්න නෑ මේ කොල්ලඹ ආටත් කන්නම් වෙන්න. ඉතින් ඒ ගමන් නොල තිබිච්ච රසමසු සිද්ධීින් කියන්නේ දවසක් අපි ඒ විදිට මහ කැෑපාරවල්ලුල අම්පරය යනකොට ස්කෝලෙකට අපි පයින් යන්න ඕන එනවා පැණිපටෝගත්ත ලොරිය. ලු බැරැල්ල පැනිිපටෝගත ලොරියක් අපි දැන් අපි න්දාම ඕකට නැගල බිය මේ පැද්දි පැද්දි න අ පැිැ තැන අපේ ඇගේ අපේ ඇගේ. ඉති ඔය විදිහට ඒ රසමුසූ දේවල්ලේතින් ඒ අදදැකම් එක්ක තමයි මේ දේදිකා නාට්‍යවලට අපපුන්සුග මෙ ඊරි වගේ නාට්‍යවලට එකතුවෙන්නේ මුදේ කාන්තය ටිනාට්‍යවලට එහෙම මෙහෙම නිර්මාණවලට සම්බන්ධ වෙලා ඉඳිද්දී එක්්ඩස් නමසි අනු නමය වසරදි. ඔබ විදේශකත වෙනවා ඇයි මේ විදේශත ව විදේශකතවෙන්ඩ ප්‍රධාන හේතුව තමයි මම ලියන දේවල් වලින් මම තෘතියක් තුෘ්ටිමත් වෙනවා නමුත් ඒ වෙන කොට පුවත්පත් කලාවේ දින්ට එල්ල වෙන තර්ජන ඉතාමත්ම වැඩි ඒ ගොල්ලු කීප දෙනෙක් දැන් ගාතනය කරලා මගේ නත් ලිස්්ට එකේ තියෙනවා. එමකද ලිස් හෙම තියෙනවා කියලා මම දන්නේ දැ පාතල්ලෝක සබධ ලිපිලියන්නේ ම පුදගලයක්න් හම්බෙන්ඩ යනවන. එතකොට ඒ හම්බෙන්ඩ ගියාම එයා කියනවා අයයාත් දැ ප්‍රසන්තු ක්ුණු සංගව මරන්නිට ඕෝඩර එක දැන් දීලා තියෙන්නේ අපඒ ගිය දවසේ. ැල්කන ආේ ලසන්තනෙේ ව්දේ තේ අතටාර්ගෙනාවේ මේ විනිින් එක්කනෙේ නිසා යට විිදිබන ලාවේ. හොයත් මේ ලිස්ට එක ඉන්නවා. කියන එක යාල මට එතකොට රෝණ කුමාරවත් ඝාතනය කරලා. දන්න රෝණ කුමාර හිටබපු වත්පත් කලාේද කයවත් ගාතනය කරලා. ඉතිං ඒ නිසා දැ ට මයනව වනිසා ප්‍රේයසම් වැඩිගට පස්සෙම යිතිතුන් කල්පනාර මේ තත්වයට ඒවෙනකොට මට ඔස්ට්‍රේලියාවට මට වී සහම්බවෙලා තිබුණේ මල්ටික වීස මට තිබුණ ඉතින් ඒ සමන් කල්පනා කර මගේ ජීවිතය මගේ දැම් සෑහන අසූ හතර අසූ පහහිදලා මේ අභියෝගාත්මක පුවත්පත් කලාවේ නිරතවේ මෙච්චර දුරක් ඇැවිල්ලා මේ ඉදිරියටත් මට පවත්වාගෙනයන්න පුළුවන්නේ විදේශගත වනක් එහෙමනැතුව මම ඒ එන්න අභියෝගය ගණගන්නතුව අද ලොකු හුලගක් මනකොට ගත් ත්තෙව වන ගහඩානට එන්නන්නේෑ හුලන් ගහගෙනයන නමුත් එටියොත් කෙලින් මෙෙම ගහ දෙකට දදිම කටලයන ම මේ ඒකවම් පොඩ්ඩක් කොල්ල ටරටඩ ංල්පනාාගර මේ වෙලාවෙදී ඒ වගේ මහානිකං බිහිලු සසාගත තීරයට යනට වැඩිය දරුවත් එක් විමුදත් එක්ම විදේශකත වෙනවා ඒක හොඳ එ ෝට දරුවන්ගේ අනාගතයක් හදන්න පුළුව. ට ඉදිරෙන ියනටයුතු කරගෙන අන්ඩ පුල. ඇත්තෙම අනුවට අනුනමය දෙදදාහ වර වගේ ද තයිම මස්තීරව පදිංචියටටගේ ස්ටේලියාවේ මතේඒදායින්ද හහිෙදල නිර්මාණ කටයුතු බොහමයක් ම මෙහකර. ඒගන්නේ ඒ ඉන්න අතරේ මම දෙදස් පහ ලංකාටල් ලක්වීම් පුවත්පතය වැඩකර අයි දෙදස් දහ ඇල්ල ලක්වීමම් පුවත්පතය වැඩර ඇවිදිටටයුතු කරගෙන ගිය. ඔබේ බිරිද ඔබට කිව්වෙ නැන්ද මේගේ බයංකර රක්සාාවත් කරන්න එපා කියල. මේකයි. එයා මම ලියන දේවල් කියවන්නේ නෑ. නිකම් ඒය කැතින නික බය නැගගේ ලේ පුච්ච ගන්නුවන් කැමතින හැකිලා කියන්න හැබැයි දැන් යා වික්කරගෙන ම අනුවන ගේ සහද යැන්ගේ දරවලට සහෝදර යැංකිවල්ලට ඕොම ගියම ඒගොල්ලෝ මේ කතා කියවල්ල කාන්තා පාර්ශය මෙත් එෙක්ක ස්ම්ගී පළණ්ඩුකු අන්නේ අනුර මෙහම ලියල තියන. අ බලන්නන අර ගනිකාව වගේ කම්බෙන්න්න ගිහිල්ල මෙයා ලියල තියෙන දේවල්න්න. මේ බලන්න ඒවා මේ බුදුම දේවන්නේ ලියලතියෙන්යමයාගෙදරහපම මට කියවා මොනාදනි අර ලියලතින ගනිිකාවහම්බෙන්ට ඕ ලියන් ෝන දෙේව ඇයි යි ඇයි හොඳන දේ පවුණ අයින්සක මිනිස්ස විඳන කටුක දුකනි ම මේ ලියලතියෙන් වෙනමමුකුත්රම ලියලනෑ නරගදල් කියියල නෑන ඒය මේ සතත්තර පත්වනේ කහම දෙ කියල තයි ම ගවේශණ කර ලියලදන්. ආහෙමද. ඕ මේ ප. ගන පුදම දේල් න මේ මිනිස්සු කියන්නේ පුදුම දේවල්වලට නවා අතග හලතිය න්න විදිහයට තින් කියලද මගේ කුටුන්ඹ ඇතුලේ මාව ආරක්ෂා කරන්න මට ක්ඩ බොන්නඩ ටික දේගෙන දරුවුත් බලාගෙනති දර තිවා. ඔබ දෙදාහහි වසර න්ද මං හිතනක් දශනම ේ අනුනවයාගේ හමත් නැත දහ වසරඉ නැ වසර විසි තුනක් ඔස්ට්‍රේලියන්. ආප වූබ එනවා ලංකාවට මේ වසරේ ගිනි අවිස්සාහ ගිනි කෙල්ලි දෙක. නිර්ණය කරන්නට නැවත වරක් අර සු සංයෝගේ. අන් හෝරේෂස් උදේ කාන්ත වන ූරේ දවස් චිත්‍රට රූපකත කිරීමම් කරන මර කවද රංගනින් දයයික ව. සුර ොක ෙට රක්්ච දන්නුක දර් ශාන් ලකහි ය පාල්ත ල්ල රත්නාාලානි ජයකොඩි ඇතුළු ජනප්‍රියය නව බේදිකාවට සහ සිනමාවට සම්බන්ධ වගේ රූපානයට සම්බන් දක්ෂනලිය රැක් මරත් රඟපාන. පොත් ඒ ක්විත දැනට ලියල නවදම. බොහෝම මිනිස්සුන්ට කියවන්න හිතෙන ආකාරය කතා ඇතුළ ම මේ පො ැනෙමි ල මීට කලින් මම පොත්් දාහයක් ලියර තියනවා. පොත්්දහයක් පොත්්දහයක් ලියර තියෙනවා. එතකොට මෙවර මේ ගමනෙදී. ඊළඟ වැදගත්කාරය තමයි අලුත්ම පොත එලි දැක්වවිල්. ඒ තමයි මොනර කුටුම්බය. මොනර කුටුම්ඹය කියලා කියන්නේ අද පවුල් සංස්ථාව ඇතුලේ සිද්ධ වෙන. විධකාර ගැටුම්ම ඇතරරිින්දලා පපුුවත්පත්වලින් බලනො. විශේෂෙන්ම පපුුවත් පත්වලින්ගේ පෙන්න්නන්නේ. පවුල ඇතුළේ සිද්ධවන මේ කළබගෑනිය නිසා එක්කෝ බිරින්දට සිද්ධ ව විශාල අනතුර නැතන් සැමියයාට සිද්ධ වන විශසාලානතුරු දරුවන් අනාත වන හැටි. පවල් සංස්තා ැඩිල්ලග හිල්ල දිික්කසාදනටු කෙලවරක් නැතු සාවියට එකතු නෑට ඔයයාද දේවල් ඒවගේ මේ ගෙස් ටව් සංස්ෘති ඇතුළේ සිද්වෙනන රහසිගත අපරාද ඔයවගේ දේවල්. මේ අ්බට පපුගත් වලින් දකින්න හම් බෙනවා. නමුත් මම ඊට පස්සේ මම ගවේෂනයක් කර මේමල දැමේ මතුපිටින් කියන කතන්දර මේක නමුත් මේක අභ්‍යන්තරයේ තියෙන කතා මේක අභ්‍යන්තර තින ප්‍රශ්නය මොක්ද මෙහම න්න තිෙෙන්න්නේ කියලා. ඒක ොයාගෙන යනකොට ම ඒත්තැක්ක සාකච්චා කරය විස්තර හයාගන්න ම ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ඉහල පෙේ වද්‍යවරුම් ඔස්ට්‍රලයායයි වෛද්‍යවරුන් බන්ධනාාර් ශාප පොලිස්්නිවධාරය මධ්‍යම පාන්තික ඉහල සහ. හල පතිවල නකොටස් ුලොත්තෙක් මේ ප්‍රශ්ගනතා කරනවට මට එළිදරාවුනාා වෛද්‍යවරුන්ගෙන් මෙන්න මේක තමයිබ සංවේදි සංකීර්ණ ප්‍රශ්නය කියනක. අන්න ඒ ඒ අරගත්තර පස්සේ අතට මම ඒක ඇතුලේ ඉඳගෙන. ඒක ඔල්ුවට දාගෙන මම කතාවල් ලස්සන කතාවක් නිර්මාණය කර. මොනර කුටුම්බේ නවකතාව අතට අරගෙන කියවන්නට පටන්ගත්තාම, ඒ පොතේ පිටුවක් ගානිි තියෙන්නේ තමන්ට හදාරන්නට ඒවගේම තමන්ගේ ජීවිතෙට අත්පොතක් වෙන අත්පොතක් වෙන දෙයා. එට උදේ ඔබ ඔබගේ බිරිඳට නොකයා නොපවසා ඔබ යමක් කරන්නට සූදානම් වෙනවාද. ඒම නැත්තං ඔබ ඔබේ සැමියාට නොකවසා යමක් කරන්නට සූදානම් වෙනවාද. ඒ කරන්නට සූදානම් වෙන දේ. ම මේකෙ ියලා තියෙනවා. ඒකට හේතුවත්ත එක්ක. ඉතින් ඒ නිසා මේක අධ්‍යාත්මය, සා තමන්ගේ ජීවිතය කිරා මැනබලන්න කෘති අබ්බවට පත්වෙනවා. මම මේක ඔබලාට අන්තකි දිරිපත් කරන්නේ නවකතාවක් වගේම ඔබ ප්‍රේක්ෂක බවට පත් කරමින්. ඒකන්නේ මේ කතාව කියවෙන යනකොට ඔබට හිතනවා ම මේ නරමොව චිත්‍රටයක් කියලා. ඒ චිත්‍රපටය ඉතාමත්ම සුන්දර විදියට අවසකරනවා මේ මොන්නර කුටුම්බේ මොකද අද යම්පිසිදයක් පවුල් සංස්ථාවක් ඇතුළේ සිදුවෙනට ඒ පවුල තව තවත් අගදයට හෙලන්නට එමනත්තං ඒ පවුලට අපවාද නගන්නට හිර අර කරන්නට උපහසා පහස කරන්නට සූදානම් සමාජයක් අපිට දකින්නත්ති වෙනවා. ඒ සමාජයෙන් මිදිල තමන්ගේ කුටුම්බය ආරක්ෂා කරන්නට මේ සෙබඩ දරන උත්සාහය ඒ කාන්තා පරපුරට විශාල ශක්තියක් ආශිර්වාදයක් වෙනවා. අනිවාරයෙන්ම මොනෙර කුටුම්බය කිව යුතුපතක් කියලා ම විශ්වාස කරනු. ඔබ? ඇත්තටම ජීවිතයේ අනෙක් සාමාන්‍ය මහජනතාවට නොලැබෙන විරල අවස්ථාමාන් රැසකට මුහුණ දෙන්නට වරම් ලබපු කෙනෙක් සාමාන්‍ය කෙනෙකුට අපරාධකරුවන් කියා සැකකරණ අය සිරගයක්කින් පිටත මුුණගැහන්නට ඉඩකඩක් නෑ. මේ අපරාධකරුවන් කියා සැකරන මිනිස්සු මුනගැහිලා කතා කරනකොට. ඇත්තට මේ අය අපරාධකරුවන්න නැහේ? නැහැ? මේ සංස්කෘතිය විසින් හඩගස්සල තියෙනය සමාජ අසාධාරණ සමාජ ක්‍රමයක් ඇතුළේ ජීවත්න අහිංක ජනකොටවාස ම මිනිස්සුම සුද් කරන්හදනවානීමේ නමුත් ඒගොල්ලන්ගේ ජීවන අධ්‍යකින් කියල බලන්නකොට ඒගොල්ලන් එතැට පත්වවෙන්නට හේතුකාරණ ගොඩ බල ාලතියෙන මම ඒකයි මගේ කෘතිවලින් මම ඒ සිද්ධියට වඩා මම පසුබි මොහාගෙන යන්නේ මේ ගොල්ලන්ට ඇයි මේ වගේ ඉරණමක් අත්වන්නට හේතුනේ කුමද කියන. එක හරි අනුව දන මකද දැහමනි දැ පාතාල් ලෝකයේ කිව්වා ම කවුරුත් හිතනවා අමුතුම ලෝකයක් අමුතුම මිනිස්සවන්නේ නෑ අපි ඔබ හැම එක්නම කොයි මොහතකාරි පාතාල් ලෝකයට ගුදුරුවන වැන්නඩපු අපි නොදනොත්වම. බේමඒඒකොයි මොහේ සිද්ධවෙන්නෙ ල අපිට කියඩ බ පාතාල් ලෝකය කියන්නේ සංස්ෘතිය. අයිසක මනුස්සේ හිරගේ ඇතුළට ගියාට පස්සේ එතන ඉන්න තවත් පුද්ගලත් එක්ක. එකඇට එකතුවලා කාලා බීල මනුසේ එල්ලියට මනිස්සු ඇතුලිති චොක්කොම ගුණකොරවැට රගෙන. ඇතකොට ඒමනුස්සයට පාතාල්ලෝක කියලා කියනෙ එකකද වඩා යුතුකම වන්නේ අර සිරගල් ඇතුලිඉන්න මිනිස්සන්ට යම් කිසි හොඳ වැඩපිල්ලක් හදලා ඒ ගොල්ලන්ගේ මානන්සිකසුව. එම ලබා නොදනවා කියනවනේ නමුත් මීට වඩා පුරල් වැඩසටහන කියයන්ඩ ඕන කියන තැන තමයි මයි මේ සංස්ෘතිය නති කරන්න. ඇති. ගොල්ලොත් කතා කරනවට ඒ ගොල්ලොත් සාමාන්‍ය මිනිසු දරුව ඉන්නවා පාසල් යනවා තිය ආර්ථි ඇතු ගොලත් ොහම මාරුව ජීවත් වනවා කරටලයා ගඩනෑය කියන ිත්තර කඩනනායකන ද ඒ ප්‍රශ් ඇතුල මිනිස්සුත් තින්නනවා ති ඒමිනිස්සු ඒවලි මිදෙන්න්න කරන්නේ වැරදිවැඩ. ඇතකොට කොතනද වැර සමාජක්‍රමය ඇතුල නතියෙන්නේ. ඇතු ඒමිනිස්සුන්ට ංචි රට ඇතුලේ ඒවගේදයක්. අපි කොහොමද කරන්න කියෙලා බද්ධිමත්ව කල්පනාකොත් ඒ ඉතාමත්ම සුළු කාරණාව. පුවත්පත් කලාවේදයෙක් විදිහට ඔබට පැවරෙන රාජකාරය සට සීයක්ම උපරිම මට්ටමින් කරන්නතු උත්සාගත්ත කෙනෙක් නිසාවෙන්මයි අදටත් මේ ජනතා ප්‍රසාදය ඔබ හමහිතියන්නේ. හැබැයි අද වෙනකුට අපිට පුවත්පත් වැඩිය කියවන්න ලැබෙන්න්නෙත් නැහැ. නමුත් පුවත්පත්වල එදා. ඔබ විසින් ලියපු ලිපි වගේ දේවල්. අද අපිට දකින්නට ලැබෙන්න්නේෙත්නේ. හෝ ඉතිං ඒකට ඉ හේතුව තමයි ඒ පිළිබඳ ගවේශෂය නොකිරීම දැන් ම ඇත්තෙම් ම ලංකාවේ පුවත්පතක් ඇතුළේ ම හිටයන අදත් මම ජනතාවට ඒ ඉල්ලන දේ මම හොයල දෙනෝ මටඒ කරන්් පුලුවඇඒ සම්බන්ධකන් අදරත්තියෙනවා. නමුත් මන් දන්න ඇයි කියලා සමහරෙලාවට දැන් අපට ඒ දවස්සල අපට ඕන කරන හැම පහසුගම්ම අපේ ආයතනසි සැපවා. ඉති නමුත් දැන් ආයතනැ තුළි තියෙන විධාකාර සකීර්නණ ප්‍රශ්න හිේතුවයිෙන් ඒ ඕන කරන පසුග ලබා දෙන්නට ජනමාද්‍යවේදීට අපහසු ඇ. ඒ නිසා ඒ ගොල්ලටඒ පොයාගෙනයන්න අමාරු ඇති. නමුත් මම හිතනවා දක්ෂ ජනමාධ්‍යවේදව ලංකා බන්නවා. නමුත් වැඩේ සිද්ධවෙන්නේ නැහැ කියන තැනමටත් තේරෙනමයි අම්ිසි අඩුවත් තියෙනවා කියලා. අපි වේදවස්වොල ඒට මෙහවඩ හිටියා බිසාාල දැවන්ත. හොඳ සුප්‍රසින්ත මේ ජනමාධ්‍යවේදිී නායකියෝ නායිකා වූ. ඉතිං අපි ඔවලට මෙහෙව්වා. ගත වූ වසර කීපේ දි ආපව් හැරිල බලන්නකොට. ආරම්භේ පුවත්පත් වාර්තාකරුවෙක් අනතුරුව පුවත්පත් කලාවේදක්. ඔබ ආගමන පිළිබඳව අද දවශය තෘප්තිමත්ද. අතිශයෙන් තෘප්තිමත්. මොකද මංමගේ දරු පවුල්ල හඳටද රැකගෙන. පස්සේ මගේ කලා කටයුතුත් දේකනටයුදත් කරගෙන චිත්‍ර පටවල ටන්ග පල බලන කොඩ ක්ම පල කොට වඩ කල මේ මේ උදේ කාන්තක චිත්‍රට ගිනිිය විසාගිනි කෙලි දෙක චිත්‍රපටේ හොඳ චරිතයක් ම කරනවා. එදේ ඒ චරිතය කරේ හිරගේ ඇතුළේ බඳනාගාර තුළ එෙත් කර ඒකැන්නේ. ඒ ඒවා හොඳ අදදැග මේ මම පාජීත බන්ධාරයට ගන්ත නමු ජීත පලවනි වතාවට බධනාගාර බතය රසට ැලුව අර චැටියට අ ගැනලදුන්න වු බතේ රසබැලුව මේ මගේ මේ ්චරිත ඇත්ත එක්. ඉතින් අජ හරි සතුු නිදින් ඒ කරමවා මේ පොත්තු ලියනවා. තවත් ඉදිරයේදී තවලුම යන්ඩ ඉසල්ල හොඳ සම්මුඛ සාකච්ඡා පවත්තනව අපේ ප්‍රවීන ජනමාධ්‍යවේදී දාය ලංකාපුර එක්ක දාය ලංකාපුරගේ. පුවත්පත් කලා ජීවිතය මේ රටේ පුවත්පත් කලා බිගෙන ගන්න හදාරන්නසා එය. අනුගමනය කරන්න සියලුම පත්‍ර කලාවේදින්ට රූපවානිසා නිකුත් මාධ්‍යවේදීට YouTube ආ සිවල්ම දෙනනාටත් න කලාවට පිවිසන්න ඉන්නටත් විාල රුකුලත්න විශාල ආදර්ශයක් සහ මඟ පෙන්වීමක් දෙන අධයැකින් රැසක් පිරිච්ච. එකම පුවත්පත් කලාවේදය දැන්ට ලංකාවන්න. ඒයන්නේ කතරූ පුටුවක වාඩි නොවන. කතරූපුටුවක වාඩි වන ගමම අපුවත්පත් කලාවේදෙක් හෝ වාර්තාකරුවෙක් මම හිතන විදියට. හුගේ තියන දක්ෂතා යටපත්වෙන්ට පටන් ගන්න. මොකද කතුරුවරෙක්ට සිද්ධ වෙන්නේ ලියන්ඩ නම කතුරුමන්්ඩලයක්ක් මෙවන්න. පරිපාලනය කරන්න. එතකොට ඔහුගේ තියන දක්ෂකං ඔක්කුම යට යනවා. නමුත්. දාෑයිලංකාපපුර තාමත් දැම් වයසෞරුදු අසූගන්නක් වෙනවා තාමත්ත්‍යයා පුවත්පත්වලට සබන්ධයි තාමත්ත්‍යයා වාර්තාකරුව හැටියට පෙනීසිදන එනිසා ම ඇත්තක කතා කරා එය හරි කැමැත්තෙන් එකඟ උනාා මට යාගේ සම්පූර්ණ පුවත්පත් කලා ජීවිතේ අදැකිම් ලබාදෙන්ට. ඒ කෘතියේ. ර තු රගෙනත යම මේ ලංකාවෙන් යන්න. තමදින කහිපයකඉන්න ඔබ නැමතවරක් ඕස්ට්‍රීලියාවට යනවා ඔස්ට්‍රලියාවට යනකොට අරගෙන යන්න කියලා අපේ රටේ නිස්පාදන අඩංගු නිස්්පාදන කට්ටලයක් ෆොරව නිස්්පාදන චාදනී බණ්ඩාරම හත්මිය ඔබට ලබා දෙන්න කියලා මට බුන්න මෙන්න මේ නිස්පාදන අරගෙන යන්න මේ පාවිච්චිරන්න ොෝම ස්තුූති චාන්දන හත්මිය. මම්බේ අනිවාරෙන් ෝස්ත්‍රේලයාාවට ආරගෙනයනවා ක මගේ බිරිඳට මම පෑගි කරන දුන්න කියලා. පොත් ලියන මහත්තයකුට ගත් කතුවරයකුට. ම මතක්වෙන්න දෙන්න මොනවධ කියල කල්පනා කන්නකොට නව පරපුරේ මම් බොම ප්‍රිය කරන ලේකේ ක්‍රන්දිි කඩවතාආරච්චි ඔහු ලියපු වරවන්නනී කියන නව කතාව මං ඔබ වෙනුවෙන් තෝරගෙනාව ඔබට තිලනයක් විදිට දෙන්න ම මතක්වෙන්න අරගෙන බෝමස්තූති රදිි මල්ලිටත් බෝමිස්තූතියි ම ඉතාමත්ම සතුටෙන් මේ කෘතිය ාරගන්න. ඒ වගේම මට දෙන්ඩ තියෙන ඉතාමත්ම අයිංසකසා උසස්ම තිල්නය කැලුම්ට කැළුම්මල්ලිට මේ මොනර කුටුම්බේ. එටිම ආදරයෙන් ඔවටමය පිළිගන්න වනවා. බෝමිස්තූතියි ඔබට පොත් කියවන්න බොහොම කැමැති කෙනෙක් කියවලා ඉවර කරන්න කල් දැන්ගිතින් ඉවසිල්ලක් නෑ මොනර් කුටුම්බය. ඔන්න ඉතින් අද රෑයි දම් කියවන්න පටන්ගන්න මොකද ඔබේ ලිපි කියවන්න ම බොහම ප්‍රිය කරන කෙනෙ. බොහම ටිනවාමේ ෑග කවදාවත් අමතක වෙන දෙයක් නෙමේ. ඔබේ නිර්මාණ කරන තවතවත් වැඩිවැඩියෙන් යහපත් නිර්මාණ කරන්නට අවශ්‍යකන ශක්තිය දෛරිය ලබේවා. අපේ රටට තවදුරටත් ඔබෙන් වියුතු සේවය රටින් බැහැරව හිටියත් කරන්නට අවශ්‍යකන ශක්තිය ධෛරය වාශසනාව තෙරුවන් සරණෙන් ලැබේවා කියලා ම හදවතින්ම ප්‍රාත්ථනා කරන. අයි බෝයි. බුවන් කැල්ම් බෝම ස්තුතියි ඔබ මේ සාකච්ඡා ලබඳදුන්නට අනෙකවාර්රැක් ස්තුූතියි. ඔබට ජයින් ජයම වේවා.